දූෂණය වංචාව ඩාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය ද ඔබ දන්නවා අද ලියන්නේ 515 වෙනි ටෙලිවැකිය කියලා. මේ රටට මේ කල ගියේ මේ රට බංකොලොත් උනේ බංකොලොත් කළේ අංක 1 හොරකම. අංක 2 නාස්තිය සහ දූෂණය. අංක 3 අකාර්යක්ෂමතාව කියලා ඔබට අද පිළිගන්න ඕන තරම් අප සාක්ෂි කරුණු ටෙලිවැකි වලින් ඉදිරිපත් කරලා තියෙනවා, පෙන්නලා දීලා තියෙනවා. වැඩියෙන්ම මේ රටේ දූෂණ වංචා අක්‍රමිකතා හෙළි කරන්නේ විගණන වාර්තාවලින්. රජයේ විගණකාධිපති ඇතුළු පිරිස ඊට කරන කැපකිරීම හරි වැදගත්. බරපතල නිලධාරි හිඟේසෙම අඩු පහසුකම් මැද්දේ වුණත් මේ ගානට හරි කරන මේ හෙළිදරව් කිරීම හරි වටිනවා. ඊළඟට කෝපාහා කෝප් කමිටු. හිටපු ගමන් මේ කමිටු ඇතුළේ නම් ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහන අයුරුත් අපි දකිනවා. කොහොම වුණත් ඉතාම පැහැදිලිව වංචාවක්, හොරකමක්, දූෂණයක්, අතිශය පහත් අක්‍රමිකතාවක් කියලා පේන්ට තියෙද්දිත්, හොඳට පැහැදිලිව පේන්ට තියෙද්දිත් හිරේ ගිය එක හොරෙක්වත් නෑනේ නේද? ඒ වගේම තමයි රැකියාව අහිමි වුණු එක හොරෙක්වත් නෑනේ අප්පා. ඒක තමයි අප නිතර ලියන්නේ ඒ හොරුන් මේ හොරුන්ට දඬුවම් දෙන්නේ නෑ කියලා. ඒ හොරුන් මේ හොරුන්ට දඬුවම් දෙන්නේ නෑ කියලා. දෙගොල්ලොම හොරු. මේ දෙගොල්ලොම කිව්වේ සමහර දේශපාලුවන්ට හා නිල්පාට කොළපාට ටයි මාරුවෙන් මාරුවට දාන නිලධාරින්ට. හොඳේ හොරකම පෙන්නලා ඇඟිල්ලෙන් ඇහැට ඇනලා, හොරකම පෙන්නලා ඇඟිල්ලෙන් ඇහැට ඇනලා පෙන්වත් මේ සිස්ටම් එක ඇතුලේ කිසිවක් සිද්ධ වෙන්නේ නෑ කියන්ට හොඳම උදාහරණේ දෙන්නෙත් විගණකාධිපති දෙපාර්තමේන්තුවම තමයි. වත්මන් විගණකාධිපති WPC වික්‍රමරත්න කියනවා විගණකාධිපති දෙපාර්තමේන්තුව මොන තරම් නිර්දේශ දුන්නත් දූෂණ වංචා අක්‍රමිකතා නතර කරන්න ක්‍රම සහ විදි යෝජනා කළත් මේ තාක් සත්ත පහක වැඩක් වෙලා නෑ කියලා. විගණකාධිපතිමයි කියන්නේ මේ දූෂණ වංචා හොයන වාර්තා හදන්න, පරීක්ෂණ කරන්න රුපියල් කෝටි ගණන් වියදම් කරනවා. මේ විගණන නිර්දේශ ක්‍රියාත්මක කිරීම නීතියෙන් බලාත්මක කළ යුතුව තිබෙනවා. මේ විගණන වාර්තා ගරු අධිකරණයට රැගෙන ගිහිල්ලා දඬුවම් දෙන්න හොරාගෙන් මුදල වගේ දෙතුන් ගුණයක් අය කරගන්නට, අය කරගෙනත් හිරේ යවන්නට නිවැරදි සිස්ටම් චේන්ජ් එකක් ඕනි. ඒ සඳහා සත පහක්වත් හොරකම් කලියේ නැති කණ්ඩායමකට රට බාර දිය යුතු වෙනවා. ඔබ තමයි ඒ සඳහා නිවැරදි තීරණයේ ගත යුත්තේ. ගමේක මොනවා වුණත් අපිට හාල් දුන්නා, අපිට පොල් දුන්නා, මරණ ගෙදර ආවා, ලොකු කොළුවට රස්සාවක් දුන්නා. ඒ වුණාට ඉතින් ලොකු කොළුවා රස්සාව කළාට ජීවිතේම දුකේ කියලා හිතෙන්නේ නැත්තම් ඔබ තාම සක්‍රීය පුරවැසියෙකු වෙලා නැහැ. නිකමට වගේ අපේ රටේ හොරා කාපු මෑත අවස්ථා ටිකක් මතක් කරන්නම්. අවශ්‍ය නම් සවිස්තරාත්මකව ඉදිරියේදී ලියන්නම්. ලිපිගොනු අප සතුව තිබෙනවා. හොඳේ මිග්යානා ගණදෙනුව මතකද? වැඩි විස්තර හරියට හොඳට ලියන්න ගිහිල්ලා ලසන්තට මහමග ජීවිතය අහිමි වුණා. මිග්ජෙට් කියලා තමයි ඉතින් රටම කතා වුණේ නේද? ඊළඟට ඔබට මතකද ග්‍රීක බොන්ඩ් වංචාව? ඊළඟට ඔබට මතකද බැඳුම් වංචාව? ඒකට නම් ඉතින් අපිට දැන් හිනා කියලා තමයි කියන්න වෙන්නේ නේද? ඊළඟට ඔබට මතකද ඉමක් කොනක් නැති, අද තාම හොයාගන්න බැරි ඖෂධ ගැහිලි ඖෂධ මාෆියාව නේද? ඒ වගේමයි අර ඊයේ පෙරේද ආපු VFS ගේම නේද? ඊළඟට පොල් තෙල් වංචාව, පාම් පිටි බදු ගේම, චීන පොහොර නැවේ ගේම, නැනෝ පොහොර වංචාව, සුදු ලූණු වංචාව, සහල් මාෆියාව, සුරා බදු ගේම් එක, බදු මගහැරීම නේද? බදු නොදැක්ක වගේ සිටීම, LNG ගනුදෙනු අර නිව් ෆෝට්‍රස් වැඩේ, ඊළඟට ගල් අඟුරු ටෙන්ඩර් ගැහිල්ල, මග නැගුම, කෝටි 200ක් විතර වංචාව, එතකොට ඇඹිලි පිටියේ ඒස් පවර් ගේම, ඊළඟට මේ පළාත් පාලන ආයතන 109ක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට තියපු කෝටි 109ක පොල්ල, ඇයි අප්පච්චි සීනි බදු වංචාව නේද? එතකොට මේ මත්පැන්වල අර ආරක්ෂිත ස්ටිකර් ගේම, ඔය අපනයන ණයරක්ෂණ සංස්ථාවේ මගඩි, ඔය ඔක්කොම විගණන වාර්තාවල තියෙනවා. හරිය ඊළඟට සමාගම් දෙකක් විතර බිලියන 1.5ක් සුරා බදු ගෙවන්නේ නැතිව
යටිමඩි ගහගෙන ඉන්නෝ. බෑ 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 කිය කිය ගෙනාපු එළුවන්ගේ වංචාව, ශල්‍ය ගෝස් කෝටි අටේ වංචාව, ඖෂධයේ වාහන, ඔය සෞඛ්‍ය වාහන 1794ක් බහිරව ඇගිල්ලා කියලා විගණන වාර්තාවක තියෙනවා. වාහන 1794ක්. හොඳේ, මහජන මුදලින් සිල් රෙදි බෙදීම, තහඩු බෙදීම, කැරම් බෝඩ් නඩුව නේද? අම්මලා තාත්තලාගේ සොහොන්කොත් මහජන මුදලින් හදපේක, මල්වානේ සුපිරි බංගලාව, මාතර බ්‍රවුන් සිල් නිවස, දක්ෂිණ අධිවේගයේ ගැහිලි, ශ්‍රී ලංකන් ගුවන්යානා මිලදී ගැනීමේ වංචාව, පැන්ඩෝරා පේපර්ස් ලියනවා නම් මේ ගෙවුණු අවුරුදු 10-15 කාලය තුළ විතරක් රුපියල් බිලියන ගණනක වංචා ගැන ලියන්න පුළුවන්. හොඳේ, ඇත්තටම දේශීයව හොරාකාලා විදේශ රටවලට ඇද්ද මහා ධනස්කන්ධය නිසා මේ රට බංකොලොත් වුන බව අවිවාදාත්මකයි. සිංගප්පූරු ඇතුළු බොහෝ රටවල් අපිව පසු කරගියේ වංචා දූෂණ හොරකන් බින්දුවටම නැති කළ නිසයි. දූෂණයෙන්, වංචාවෙන්, හොරකමෙන් තොර රටක් සඳහා නීතිය මත පාලනය සහිත අලුත් සිස්ටම් චේන්ජ් එකකට, අලුත් ටීම් එකකට රට භාර දිය යුතුව තිබෙනවා කියලා මතක් කරමින් තෙලිවැකිය අවසන් කරනවා.